පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ අංක EPPX 2399 දරන ලොරි රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. පොළොන්නරුව කොට්ටාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම රථය සොයාගැනුණේ. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රාජා මොහිදීන් සුල්තාන් නැමැත්තා කඩු තුනක් සහ මන්නාපියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව කළ පරීක්ෂණවලදී ඔහුගේ සහෝදරයා වන අලි උසුමාන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. නාවල රාජගිරිය නිවසේ සිටේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා සටන් ඇතුළත් CD පට ඇතුළු තවත් ආයුධ කිහිපයක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් දෙදෙනාම තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට මේවන විට සිදුකර ඇති මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පවසනවා. අවුරුදු 49 සහ 51 වයසේ පසුවන සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කළා. යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් කටල 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා. කුරුණෑගල මල්ලවපිටිය අවට ගම්මාන කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම් තුගය හමු වුණේ. නිල ඇඳුම් වලට අමතරව යුද හමුදා ඇඳුම් මැසීමට යොදා ගන්නා රෙදරෝල් රැසක්ද ගිනි අවියක බඳ කොටසක් සහ වයු රයිෆලක් සහ කඩු කිනිසි ඇතුළු අවයුධ රැසක් මෙහිදී අත්අඩංගුවට ගැනුණා. විවිධ පොලිස් ස්ථානවල තොරතුරු ඇතුළත් ව්‍යාජ නිල මුද්‍රා රැසක්ද විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් සහ ජංගම දුරකථන මෙහි තිබී සොයාගැනුණා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවටගත් අතර ඔවුන් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි. වවුනියාව කනගරායන් කුලම් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් හෝටලයක තිබී බෝම්බ සහ පතරම් තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් හා යුද හමුදා බුද්ධ්‍යාංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කනගරායන් කුලම් ප්‍රදේශයේ හෝටලයක වළදමා තිබේදී මේවා සොයාගැනුණේ. බෝම්බ තුනක් ඇතුළු අවි ආයුධ මෙහිදී සොයාගැනුණා. ඇහැලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් අක්කරේපත්තුව සහ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. තව්හීද් ජමාත් සංවිධානයේ අත්පත්‍රිකා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පොළොන්නරුව කදුරුවෙල නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිගණක හා ලිපිලේඛන රැසක්ද ඔවුන් ළඟ තිබී පොලිස් භාරයට ගත් අතර ඉන් එක් සැකකරුවෙකු තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස හඳුනාගත් බව පොලිසිය පවසනවා. කිරිනොච්චි යක්කච්චි හා ධර්මපුරම් ප්‍රදේශවලදී යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ ඡායාරූප ඇතුළත් ජංගම දුරකථන කිහිපයක්ද ඔවුන් ළඟ තිබී පොලිස් භාරයට ගැනුණා. වෙල්ලවාය මහවැළමුල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළේ. ගිරිඋල්ල දැටවවත්ත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කඩු කිහිපයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගේ නිවෙස්වල ස්ථාන කිහිපයක මෙම කඩු සංගවා තිබියදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.